අවුරුදු 18ක ශ්‍රී නාගිකේ නමුත් පුරවැසියෙක් නම් තවමත් Taman කවුද කියන එක හොයාගෙන යන බොහොම අපූර්ව තරුණයෙක් අපට හම් වෙනවා සරණලෝ විසරණ නැනසොයන ගැසිය අමන්ද අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා අපි බලමු මේ ඔහුගේ කතාව හොඳයි අපි මේ පුද්ගලයාව අපි හඳුන්වන්නේ ඕනෙස්ටෝ කියන නමින් හොඳයි අපි වැඩි කතා බහකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි කෙලින්ම මේ පුද්ගලයාත් එක්ක මේ සොඳුරු හමුවක් ආරම්භ කරමු හොඳයි ඕනෙස්ටෝ අයිබෝන් හයි අයිබෝන් Tell me something about your childhood. Actually, Chintika, I am from Nepal and I was born in Nepal, in Kathmandu, you know, the capital city of Nepal. When I talk about my childhood, it was great. I have three sisters and a brother. My father was a businessman and my mom is a homemaker. මට මොහොතක් දෙන්න මේ අපි මේක ඉංග්‍රීසියෙන් නැතුව මේ කතා බහ අපි සිංහලෙන් කරගෙන යමු. මොකද මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයාට අපි ඔබ හඳුන්වලා දුන්නේ ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් ශ්‍රී ලාංකිකයෙක් කියලා අපි හඳුන්වලා තියෙන නිසා මං හිතනවා අපේ ප්‍රේක්ෂකයාට ඔබ වඩා සමීප වෙන්න පුළුවන් මේක සිංහලෙන් කරගෙන යන්න. ඒ නිසා අපි මේ කතාව සිංහලෙන් කරගෙන යමු. අනිස්ට මට කියන්න ඔයාගේ ළමා කාලේ කොහොමද ඔයාගේ පවුල විස්තර මොනවද කියන දේවල් පිළිබඳව පොඩ්ඩක් විස්තරයක් කළොත් ඇත්තටම චින්තක මම මම කලින් කිව්වා වගේ මම නේපාල් ජාතිකයෙක් මම ඉපදුනේ නේපාලේ කාත්මන්ඩු නුවර මම මගේ තාත්තයි අම්මගේ බාලම දරුවා ඒ කියන්නේ පොඩි පුතා මට අයිය කෙනෙකුයි අක්කලා තුන්දෙනෙක් ඉන්නවා අපේ අයියා වෘත්තිමය වශයෙන් ගත්තොත් එයා වෛද්‍යවරයෙක් විදිහට ඒ රටේ හොස්පිටල් එක වැඩ කරනවා අපේ අක්කලා තුන්දෙනාම මැරිඩ් ඒ කියන්නේ විවාහ වෙලා ඉන්නේ ඒගොල්ලෝ ලොකු අක්ක ගත්තොත් ලොකු අක්ක ගෘහණියක් විදිහට ඒ ගෙදර ඉන්නවා මගේ දෙවෙනි අක්ක එයා මැරි කරලා දැන් USA වල ඉන්නේ එයා accountant කෙනෙක් විදිහට එහෙ වැඩ කරනවා පොඩි අක්ක ගැන කිව්වොත් එයාත් මැරි කරලා එයාත් ගෘහණියක් විදිහට තමයි එහෙ ඉන්නේ ඉතින් අතරම අපේ තාත්තා ගත්තොත් අපේ තාත්තා කලේ බිස්නස් එකක් කරේ බිස්නස් කියන්නේ අර අපි කිව්වොත් අර ලංකාවේ වගේ අර වාහන කෑලි ඉම්පෝට් කරන ඒවා අනේ වගේ දේවල් තමයි තාත්තා කරේ අම්මා ගෘහණියක් එතකොට ඔයා දැන් ලංකාවට එනකොට මං හිතන්නේ අවුරුදු 12ක වගේ කුඩා ළමයෙක් එතකොට ඔයාට හිතුම් නැද්ද ඔයා කොහොමද දැනුනේ කියන්නේ ඔයාට මේ ලංකාවේ තියෙන සංස්කෘතියට මේ භාෂාව වුරු වෙන එක මං හිතන්නේ ඔයාට ලොකු අභියෝගයක් වෙන්න ඉතින් ඔයාට කොහොමද ඒක අභියෝගයක් වුනේ ඒක ඔයා කොහොමද ජයගත්තේ කියන එක ගැන කතා කරොත් ඔයා අපේ සංස්කෘතියට වුරු නැහැටි අපේ භාෂාව වුරු නැහැටි අපේ භාෂාව කතා කරන්න ලියන්න මේවට වුරු නැහැටි මේ දේවල් ගැන කතා කරොත් ලංකාවට එන්නේ මම අතරම චින්තක අපේ තාත්තා නැති වෙනවා මට අවුරුදු 9දී. ඒ කියන්නේ 1999 දෙසැම්බර් තමයි අපේ තාත්තා නැති වෙන්නේ. තාත්තා නැති වුණාට පස්සේ මම ගෙදරින් එළියට බහින පටන් ගත්තා. ඒ කියන්නේ ගෙදරින් එළියට බහිනවා කියලා කියන්නේ මම සෙල්ලම් කරා එහෙම ඒ වගේ දේවල් තමයි චූටි කාලේ. ඒතර මට අවුරුදු 9යි. නමුත් මම ඇසුරු කරපු කට්ටිය හොඳ කට්ටියක් නෙමෙයි. ඒ කියන්නේ මන් දන්නේ නැහැ ඒගොල්ලෝ හොඳයිද නරකයිද කියලා. නමුත් අපි ගෙදර කට්ටියට ඒක දැනුණා මම ආශ්‍රය කරන්නේ හොඳ කට්ටියක් නෙමෙයි කියන වග. ඔහොම කාලයක් යනකොට මම දැන් අවුරුදු 9යි 10යි 11යි එහෙම කාලයක් යනකොට අපේ අක්කා තමයි ඒ කියන්නේ ලොකු අක්කා තමයි ඇත්තටම ලොකු අක්කා කියන්නේ මගේ අම්මා වගේ ආ. ලොකු අක්කා මං ගැන වොරි වුණා. ඒ කියන්නේ මං ගැන දුක් වෙන පටන් ගත්තා. මොකද මම ලොකුණාට පස්සේ මම මොන විදිහට වැඩ කරයිද මොන විදිහට හැසිරෙයිද කියන එයාට හිතේ සැකයක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මගෙන් ඇහුවා එකපාරටම මේ එතකොට මට අවුරුදු 12යි රට යන ආසද කියලා. ඉතින් මම එතකොට අවුරුදු 12යිනේ මට ඕන වුණා කොහොම හරි ප්ලේන් එක යන ආසාවක් තිබුණා මට. ලොකු කියන්නේ බලාපොරොත්තුව තිබුණා මට ප්ලේන් එකේ නැගලා කොහෙට යන්න. ඉතින් අක්ක මගෙන් ඇහුවට පස්සේ යන ආසද කියලා මම කිව්වා මං ඇහුවේ නැහැ කොහටද යන්නේ මොකටද යන්නේ කියලා මම මුකුත් ඒ අහපු ප්‍රශ්න වලට උත්තර ඒ කියන්නේ මම ඇහුවේ නැහැ වගේ ප්‍රශ්නය කොහේ හරි අරම කියලා විතරයි ඔව් දන්නේ ඉතින් ඕම ඉන්නකොට මට ඉතින් දන්නේ නැහැ මම මොකද බෑග්ග්‍රවුන්ඩ් එක කියන එක ඉතින් රට යන ආසද කියලා අහුවා මම කිව්වා ඕකේ කියලා ඉතින් ඔහොමම ඊට පස්සේ ලෑස්ති වෙන්නේ කිව්වා රට යන්න
ඉතින් රට යන කලින් මට එහෙදී ලොකු සප්‍රයිස් එකක් එම තිබුණා. ඒ කියන්නේ මම ගෙදරින් ඈත් වෙලා යනවා කියලා අක්කලා මට ගැන අක්කලා ඒ ගැන දැනගෙන හින්නේ නැති. නමුත් මම එච්චර මීටරෙන් හිටියේ නෑ. අවබෝධයක් තිබුණ නැහැ මට. මම මොකටද මේ රට යන්නේ කියන එක. ඉතින් මගේ අරමුණු තිබුණේ ප්ලේන් එක නම් යන්නනේ. ඉතින් එහෙම කළා කොහොම හරි. ඉතින් මට මතක විදිහට 2002 දෙසැම්බර් මාසේ තමයි ඔක්කොම ෆ්ලයිට් ටිකට්ස් බුක් කළා. ඔක්කොම ප්ලෑන් කරේ. එතකොට මට පොඩ හිතේ පොඩි චකිතයක් ආවා. ඇයි මම රට යන්නේ කියන එක. මට දුක හිතුණා චුට්ටක්. ප්ලේන් එක යන ආසාවක් තිබුණා. නමුත් ගෙදරින් ඈත් වෙන්න වෙයි කියන බයක් මට තිබුණා. මොකද මගේ අම්මාට මම වඳින යනකොට මම දැක්ක අම්මගේ මූණේ ලොකු වෙනසක්. මම හිතුවා මම කිව්වා මට මම යන්න හදන්නේ අම්මා අඬන්න එපා කියලා. ඉතින් අම්මා ඒ වෙලාවේ කොහොම හරි අඬන්න නැතුව නමුත් මූණ රතු කරගෙන හිටියා. නමුත් මට එතෙන්දී පොඩි සැකයක් ආවා. ඇයි මම ගෙදර අතරලා යන්නේ. නමුත් ඉතින් මගේ පොඩි කාලේ තිබුණ නෑසාවක් ප්ලේන් එක නගින්න. ඒ මොන වේදත් ඉතින් එහෙම කළා ආවා ඉතින් ලංකාවට කොහොම හරි. ලංකාවට එනකොට මම මට අවුරුදු 12යි මාත් එක තව 11 දිනේ සෝරි මාත් එක 11 දිනේ ආවා. ලංකාවට මම ගොඩ බැස්ස ගම මට ඒක ෆීල් වුණා. මම මේ ඉන්නේ පිටරටක නේද. මොකද මේ මම ඊට කලින් ඇත්තටම කිව්ව චින්තක කළු ජාතිකයෝ දැකලා තිබුණේ නෑ. ඉතින් මම බය වුණා ඇත්තටම ලංකාවට ආපු ගමම ඔක්කොම නිකන් يعني කළු ජාතිකයෝ කළුයි. ඉතින් මම බය වුණා මේ ඔක්කොම කළු ජාතිකයෝ ඉන්නේ. ඉතින් අපි අහලා තියෙනවා එහෙදී කළු ජාතිකයෝ කිව්වම ටිකක් දරුණුයි, නපුරුයි, ඇග්‍රසිව්, ඒ කියන්නේ ආක්‍රමණශීලී චරිතයක් කියලා තමයි අපි එහෙදී දන්නේ. ඉතින් මට එතෙන්දී පොඩි බයක් දැනුණා. ඇත්තටම මට අවුරුදු 13යි. නමුත් මම දැනගත්තා රයිට් අපේ ගෙදරින් මම මෙහාට එව්වේ ලොකු ප්ලෑන් එකක් එක කියන එක මට තේරුණා. ඉතින් මම ලංකාවට ආවට පස්සේ මට ඒක ෆීල් වුණා. ඇත්තටම කිව්වොතින් චින්තක බෑ දැනුණා මට. ඉතින් මට ලොකු අභියෝගයක්. ඇත්තට අවුරුදු 13 කියන්නේ පොඩි කෙනෙක් මම. ඉතින් ඇත්තටම මම මේ මොහොතේදී මට සිංහල ඉගැන්නුවා එක හාමුදුරුවක්. ඉතින් ඒ හාමුදුරුව කෙනෙක් තමයි මට ඇත්තටම මාව මොටිවේට් කරේ. ඒ කියන්නේ මාව දිරිගැන්නුවේ සිංහල ඉගෙන ගන්න අමාරු නැහැ කියලා. ඉතින් ඒ හාමුදුරුවගේ කෙනෙක් මම නම මේ මොහොතේදී ප්‍රකාශ කරන්න එච්චර කැමැත්තක් මම පළ I don't like අන්නේ මම කැමති නැහැ මේ මොහොතේදී උන්වහන්සේගේ නම එක අවසර නැතුව මට මේ මොහොතේදී කියන්න බෑ. ඒ හාමුදුරුව තමයි ඇත්තටම මට ගොඩාක් උදව් කරේ සිංහල හදා ඒ කියන්නේ ඉගෙන ගන්න. ඉතින් උන්වහන්සේත් එක්ක මම මාස 3යි හරියට ඒ කියන්නේ ට්‍රේනින් එකක් වගේ මට තිබුණේ. ඉතින් මාස 3 මම සිංහල කතා කරන්න ඒ කියන්නේ දැන් කතා කරන විදිහටම ඔයාලට මේ මාස කීපයක් ඇතුළත කතා කරන්න පුළුවන් වුණාද නැත්නම් ඔය කියන කාලය ඇතුළතදීත් ඔයා කතා කරේ කැඩිච්ච සිංහල? ඔව් ඇතුළත ගොතින් ඔය කැඩිච්ච සිංහල වගේ තමයි. නම් මට තේරුම් ගන්න පුළුවන්. ඉතින් නම් මට ඒ කියන්නේ ප්‍රතිචාර දක්වන්න මට යම් කියන්නේ අපහසුතාවයක් තිබුණා. නමුත් ඉතින් මට ඒගොල්ලෝ කියන දේ කියන්නේ කෙනෙක් කියන සිංහලින් දෙයක් කිව්වනම් ඒක මට තේරුම් ගැනීම හැකියාව තිබුණා. ඉතින් එතකොට ලංකාවට ඇවිල්ලා ලංකාවේ අධ්‍යාපනය හදාරන්න ගත්ත සමනි කී වසර වගේ ඉඳලා. එතකොට මේ වෙනකොට ඔබ මොනතරම් දුරට අධ්‍යාපනය හදාරලාද කියලා ඔයාගේ ඒ පැත්ත ගැන කතා කරමු. ඇත්තටම ලංකාවේ මම පටන් ගත්තේ ගත්ත 7 වසර වගේ ග්‍රේඩ් 7 ඉඳලා වගේ මම පටන් ගත්තේ. ඇත්තටම මම ඕ ලෙවල් කරේ ලංකාවේ. ඇත්තටම ඕ ලෙවල් ලියද්දි මට පොඩි බයක් තිබුණා. ඉතින් ඒ බයක් කියන්නේ මට මාව බය කරා ගොඩක් අය. ඒ කියන්නේ මේක තමයි ජීවිතේ පළවෙනි සම්දිස්ථානේ. මේක ෆේල් වුණොත් ඉතින් ජීවිතේම ෆේල්. මම දැක්කේ රයිට් එනේ හැම විභාගෙත්ම මම හොඳින් සමත් වෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ ඕ ලෙවල් ලියද්දි මට පොඩි බයක් දැනුණා. ඒ කියන්නේ බය දැනුණා කියන්නේ මාව බය කරා. මේක ෆේල් වුණොත් ඉතින් ජීවිතේ ඔක්කොම ඩවුන් වෙනවා. ඉතින් ඇත්තටම ඒ කියන්නේ ඕ ලෙවල් ඉගෙන ගන්න කාලේදී ඉතින් අපිට දැන් වගේ මෙච්චර ටෙක්නොලොජි එක තාක්ෂණය මෙච්චර දියුණු තිබුණේ නැහැ. මේ වගේ what you call facilities. ඒ කියන්නේ තමන්ගේ කියලා තමන්ගේ පවුලේ කියලා කවුරුවත් නැති රටක එහෙම විභාගයක් ෆේල් වෙනවා කියලා කියන්නේ මම හිතන්නේ ජීවිතේට ලොකු අභියෝගයක් වෙනවා. ඔව් ඒක ඇත්තටම ලොකු අභියෝගයක් වුණා මට. ඉතින් ඇත්තටම ඒ කියන්නේ මම මට හැමතිස්සෙම ඉරිසියාවක් හිතුණා. මොකද මාත් එක්ක හිටියේ ශ්‍රී ලාංකික මිතුරන්. ඒගොල්ලොන්ගේ ගෙවල් වල කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට ඉතින් පාඩම් කරනකොට හැමතිස්සෙම බලන කට්ටිය ඉන්නවා. අවශ්‍ය දේවල් අරන් දෙන කට්ටිය. නමුත් ඉතින් මගේ පැත්තෙන් ගත්තොත් ඉතින් මට ඉතින් එතෙන්දී පොඩි ඉරිසියාවක් දැනුණා. ඒ කියන්නේ අතන දුකක් දැනුණා මට. කියන්නේ මට එහෙම කෙනෙක් නැහනේ. මං ගැන හොයලා බලන කෙනෙක් නැහනේ. එහෙම දැනුණා. ඉතින් නමුත් ඉතින් මම කොහොම හරි ඉතින් ඕ ලෙවල් එක ගොඩ දාගත්තා. අපේ භාෂාවෙන් කියනවා නම් ඉතින් අපි පාස් වුණා මම කොහොම හරි. ඉතින් ඊට පස්සේ මට අවස්ථාවක් ඇති වුණා. මොකද ඕ ලෙවල් වලින් පස්සේ ඒ ලෙවල් කරන්න පුළුවන්, ඒක උසස් පෙළක හදාරන්න පුළුවන් අවස්ථාව ලැබුණා. ඉතින් උසස් පෙළත් මම
විශිෂ්ට ලෙස පාස් වුණා. ඒ කියන්නේ සමත් වුණා. ඉතින් සමත් වෙලා මම අපේ කැම්පස් ඒ කියන්නේ අපේ කැම්පස් එක ගතදී ශ්‍රී ජයවර්ධන ප්‍රවිශ්වවිද්‍යාලයේ මම තේරීපත් වුණා. ඉතින් මම එතෙන්දී විශේෂ වේදි උපාධිය තමයි හදාරන්න ගියේ. නමුත් මට ඕන වුණා කොමර මේ අවුරුදු කැම්පස් එකේ ඩිග්‍රී එක ඉක්මනින් ඉවර කරන්න. ඉතින් මම අපේ සීනියර්ස්ලා මට ඇඩ්වයිස් කරා මල්ලි ඉගෙන ගත්තා. ඉතින් හැම පැත්තක්ම ඉතින් අවශ්‍ය මට ඕන කියන හැම පැත්තම මම ඉතින් ඉගෙන ගත්තා කැම්පස් එකේදී. ඉතින් දැන්ට මම උපාධිය හදාරලා ඊට පස්සේ ඊට අමතරව ඉතින් විවිධ ඩිප්ලෝමා කරා මම විශේෂම කිව්වොත් ඉංග්‍රීසි ඩිප්ලෝමා සයිකොලොජි පැත්තේ මනෝවිද්‍යාත්මකව එම උපදේශන මනෝවිද්‍යාත්මක උපදේශන පැත්තෙන් එම ඩිප්ලෝමා කීපයක් කරා. ඉතින් එච්චරයි ඉතින් අධ්‍යාපන පැත්තෙන් ගත ඉතින් මම මේ ප්‍රශ්නේ කියවෙන්නේ ඔයා ශ්‍රී ලාංකිකයෙක්. ඔව්. අතරම මගේ ඇඟේ දැන් දුවන්නේ අතරම කිව්වොත් ශ්‍රී ලාංකිකයෙක් කියන හැඟීමක් තමයි මගේ කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට තමයි මගේ සිතුවිලි. ඒ කියන්නේ ආකල්ප පැත්තෙන් ගත්තත් දැන් අපි හොඳම උදාහරණයක් කිව්වොත් මැච් එකක් ගමුකෝ අපි ලංකාව මැච් එකක් ප්ලේ කරන වෙලාවේදී මට නිතරම කියවෙන්නේ අපි නේද ටොස් එක දිනුවේ අපි දිනයි නේද කියන්නේ අපේ කියන හැඟීමක් මට ඇති වෙනවා. ලංකාවට ගොඩක් ආදරෙයි. අතරම මම ගොඩක් ආස කරන රටක් කියන්නේ ආදරේ ලංකාවට. මොකද කිව්වොත් මම ඉගෙන ගත්තේ ඇත්තට මගේ ජීවිතේ මම කියන්නේ හැම පැත්තක්ම ගතද ඉගෙන ගත්තේ ලංකාවෙන්. යම් දෙයක් මම ජීවිතේ යම් දෙයක් ලැබුණා නම් ඒ ලැබුවේ ලංකාවෙන්. ඉතින් මම හරි ආදරේ ලංකාවට. ඉතින් ඒ වගේ මොහොතක වුණත් මම ඇත්තටම මම ශ්‍රී ලංකාවට චියර් කරයි. ඇත්තටම මම ඇමරිකල ඉන්නේ. ඒ ඇමරිකල ඉන්නේ ලංකාවෙන්. එයා ශ්‍රී ලාංකිකේ. ඉතින් මට අවුරුදු පහක දුවෙකුත් ඉන්නවා. දැන් දුව මේ අවුරුද්දේ ඉඳලා ස්කූල් යනවා ලංකාවේ ප්‍රසිද්ධ ස්කූල් එක. මම මට යාව දාගන්න කොහොම හරි ඉතින් වාසනාව ලැබුණා. ඉතින් ඒක ගැන මම ඔයාලට පස්සේ කියන්නම්. ඇත්තටම ඉතින් එයා ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් මට යාව හම්බෙන්නේ 2007. ඉතින් ඔහොම ඉතින් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ඉතින් මගේ හිත ගියා. ඉතින් පස්සේ එයාලගේ පවුල කැමැත්ත අනුව ඉතින් අපි ඉතින් විවාහ වුණා. ඉතින් 2014 තමයි අපි විවාහ වුණේ. ඒ කියන්නේ ඔයා නේපාල් ජාතිකයෙක් වුණාට ශ්‍රී ලංකාවේ විවාහ වුණු විවාහ සහතිකයක් තියෙන ලාංකික කාන්තාවකගේ සම්පූර්ණයි. ඔව් ඇත්තටම ජීවිතේ අවු මට විවාහ කොම ඒ කියන්නේ ලීගලි ඒ කියන්නේ ඒක නීති අනුකූලව මම හැමදේම කරගත්තේ. කිසිම දෙයක් නීතියට පටහැනි වෙන දේවල් මම කළා නැහැ මෙතෙක්. කරන්න බලාපොරොත්තුකුත් නැහැ. පොඩ්ඩක් වෙනස් පැත්තක් අතට. එතකොට අනිස්ට මට කියන්න දැන් ඔයාගේ උපන් රටවම නේපාලෙත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් ශ්‍රී ලංකාවේ තියෙන ආගමික පරිසරය ඊළඟට භෞතික කියන්නේ ක්ලයිමේට් එක ගැන ඊළඟට දේශපාලන වටපිටාව ගැන සංස්කෘතිය ගැන ඒ දේවල් ගැන ඔයාගේ අදහස් මොකක්ද? ඔයා දකින්නේ කොහොමද මේ දේවල් ගැන කියලා? ඒ ඇත්තම චින්තක කිව්වොත් ලංකාව නේද අපි ඉස්ලාම ගමක දේශගුණ එක පැත්තෙන් ක්ලයිමේට් එක පැත්තෙන් ගත්තොත් හාත්පසම වෙනස්. ඉතින් නේපාල් කියලා කියන්නේ කඳුකර රටක්. ඒ ඇත්තම ගොඩක් කියන්නේ ඍතු තියෙනවා. ඉතින් ඍතු අපි ලංකාවේ ගත දින දවස් 365ම රස්නේ නේ. කොයි වෙලාවයි වයිද කොයි වෙලාවයි පායද එහෙම ෂුවර් කරන්න බෑනේ. නමුත් එහෙම නෑ. එහෙ මාස 3ක් සම ඒ කියන්නේ රස්නය මාස 3ක් වස් කාලය ඒ කියන්නේ වර්ෂා කාලය සීතල කාලය එහෙම කාල තියෙනවා. ඉතින් ක්ලයිමේට් එක පැත්තෙන් ගත්තොත් අතරම මම හරි ආසයි ලංකාවේ නූරිලිය පැත්ත බණ්ඩාරවල පැත්ත ඒ කියන්නේ ඇල්ල තියෙන පැත්තට ඒ කියන්නේ ඒ ක්ලයිමේට් එක චුට්ටක් ඒ කියන්නේ කූල්. ඉතින් ඒ එන්වයරන්මන්ට් එක තමයි නේපාලෙ තියෙන්නේ එන්වයරන්මන්ට් එක පැත්තෙන්. සංස්කෘතිමය පැත්තෙන් ගත්තොත් ලංකාවේ කියන්නේ ඉතින් ඇත්තටම අපි දන්නවා බෞද්ධ සංස්කෘතියට මුල් තැන් දෙන රටක්. ඉතින් නේපාල් කියලා කියන්නේ Hindu සංස්කෘතිය තියෙන රටක්. ඒ කියන්නේ බෞද්ධ පැත්තෙන් ලංකාව ගත්තොත් ඉතින් බුද්දිස් කල්චර් එකත් එක්ක ලංකාවේ ගොඩාක් දේවල් වෙන්නේ බුදුදහමට අනුව. නමුත් ඉතින් නේපාල් ගත්තොත් ඇත්තටම සංස්කෘතිමය පැත්තෙන් ගත්තොත් Hindu ඉතින් තාමත් කියන්නේ මං හිතන්නේ අපි ඔගොල්ලෝ දන්නවා ඇති බ්‍රාහ්මණ යුගයේ තිබිච්ච සංකල්ප. මං දන්නේ ඔයා දන්නවද නැද්ද කියන එක. නමුත් ඉතින් බ්‍රාහ්මණ යුගයේ තිබිච්ච අර බලි පූජා එහෙම බිලි පූජා වැනි තාමත් ඒ දේවල් තියෙනවා. ඉතින් කුලමල ભેද එහෙම තාමත් එහෙ තියෙනවා. ඉතින් නමුත් ලංකාවේදී එවැනිනක් මට පේන්නේ නැහැ. එවැනි දෙයක් මට දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ලංකාව කියන්නේ মালටි කල්චරල් විදිහට මම දකිනවා. ඉතින් ඒ කියන්නේ හැම සංස්කෘතියකම මුල් තැන් දෙන
ඉතින් බෞද්ධ සංස්කෘතිය ප්‍රමුඛස්ථානයේ දීගෙන අනිත් සංස්කෘති වලටත් කියන්නේ මොකද කියන්නේ අපි අනුගත වෙලා I don't know how to say in Sinhala එක නම් කියන්නේ මල්ටි කියන්නේ බහුවාර්ගික සංස්කෘතියක් දක්නට ලැබෙනවා. ඉතින් අතරම සංස්කෘතියේ පැත්ත ගත්තොත්ින් ලංකාව ගොඩක් ෆ්‍රී. ඉතින් ෆ්‍රීඩම් තියෙනවා. ඉතින් අතරම නේපාල් පැත්තෙන් ගත්තොත්ින් දැන් කාන්තාව ගැන කතා කරත් ඉතින් මෙහි කටි මැරි කරාම අනිවාර්යයෙන්ම සාරි ඇඳගෙන එහෙම නැත්නම් සැමියාට පොඩ්ඩක් එම තියෙනනේ. නමුත් ලංකාව තුළදී ඒ ෆ්‍රීඩම් එක තියෙනවා මම දකින්නේ. ඒ ඔක්කොම මේ ලංකාවේ මිනිසුන්ට නිදහස එහෙම නැත්නම් නිදහස ලැබෙන්නේ මේ බෞද්ධ සංස්කෘතිය මත පදනම් වෙච්ච නිසායි කියලා තමයි මට දැනෙන්නේ. ඉතින් ඔව් අනිෂ්ඨෝ, එතකොට දැන් අපි ගන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම තමයි බුදුදහම. බුද්ධාම ප්‍රධාන ආගම වෙච්ච රටක් ශ්‍රී ලංකාව. නමුත් දැන් අපි දන්නවා ඔබතුමාගේ උපන් රට වන නේපාලය කියලා කියන්නේ ඔය අබුදුන් වහන්සේ ලෝකෙට පහළ වුණා කියන කාලේ වෙනකොට බුදුදහම තිබුණු රටක් විදිහට තමයි අපි විශ්වාස කරන්නේ. මොකද බුදුහාමුදුරුවෝ ඉපදුනේ නේපාලේ කියලා තමයි කියන්නේ. ඒතකොට දඹදිවට මේ නේපාලයට අයත් වුණා කියලා ඉතිහාසය තුළ සඳහන් වෙනවා. එතකොට ලංකාව වගේ රටක බුදුදහම ප්‍රධානාගම වෙලා ඒ බුදුන් වහන්සේ වන් රටක මේ වෙනත් ආගමක් දැනට ප්‍රධානාගම වෙලා තියෙන එක ගැන අපි කතා කළොත් අතරම චින්තක බුදුහාමුදුරුවෝ එහි ඉපදුනා. බුදුහාමුදුරුව නෙමෙයි අතරම අපි ගත්ත සිද්ධාත් කුමාරයා තමයි එහි ඉපදෙන්නේ. සිද්ධාත් කුමාරයා එහි ඉපදුනාට අතරම කියන්නේ Hindu කිව්වට මේකලෝ Hindu බෞද්ධ එක. කියන්නේ බෞද්ධ බුදුහාමුදුරුවෝ ඒකලෝ සලකන්නේ අපි භාෂාවෙන් කියද්දී භගවන් බුද්ධ. ඒ කියන්නේ භගවන් කියලා කියන්නේ දේවි දේව සංකල්පෙන් තමයි බුදුහාමුදුරුවෝ ඒගොල්ලෝ නිරූපණය කරන්නේ. අපි දැන් ඔයගොල්ලෝ අහලා ඇති අපි දැන් Hindu සංස්කෘතිය ගත්තොතින් විෂ්ණුගේ දසවතාරය ගැන කතා කරමුක. අපි දසවතාරෙන් අපි කියන එකක් තමයි බුද්ධ කියන සංකල්පය. එතකොට ඒගොල්ලෝ හිතන්නේ මේ බුදුහාමුදුරුව Hindu කියන්නේ දෙවියෙක් විදිහට තමයි මේ මිනිස්සු සැලකන්නේ. ඉතින් ඇත්තටම සංස්කෘතිමය පැත්තේ මම කලින් කිව්වා වගේ හාත්පසම වෙනස. ඉතින් මෙහි ඇත්තටම භික්ෂුන් වහන්සේලාට තියෙන තැන එහි ගතොතින් මම දැකලා නැහැ ඇත්තටම මෙහි වගේ ගරු කිරීමක්. මේ වගේ දැන් මෙහෙනම් බෙහෙත් ගන්න ගියත් බස් එක ගියත් ආසන වෙනම වෙනම. නමුත් එහෙදි මම ජීවත් වෙච්ච කාල සීමා තුළදී මම ඒ වගේ පිළිගැනීමක් දැකලා නැහැ. ඉතින් බුදු දහම එහෙ තියෙනවා. නමුත් මේ වගේ විශේෂ දෙයක් මම දැකලා නැහැ. ඉතින් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම දැකලා නැහැ. නේපාලෙන් එනකොට තිබුණේ රාජ්‍ය කියන්නේ රජ කෙනෙක් තමයි පාලනය කරේ. රජතුමා මැරුණා. ඒ රජතුමා මැරෙනවා මේ කියන්නේ ඔයගොල්ලෝ දන්න ඇති 2002 මට මතක නැහැ හරියට. ලොකු කියන්නේ දෙයක් වෙනවා නේපාලයේදී රජ පවුලම මරනවා. ඊට පස්සේ එහෙම එතකොට මට මතක විදිහට රාජ්‍ය පාලනය තමයි තිබුණේ. ඊට පස්සේ මම ලංකාවට එන ඇවිල්ලා අවුරුදු ගානකට තමයි රාජ්‍ය පාලනය බිඳ වැටිලා සමුහාණ්ඩු පාලනයක් තමයි එන්නේ. එතකොට සමුහාණ්ඩු පාලනය ගැන මම එච්චර අවබෝධයක් මට නම් නැහැ. නමුත් ලංකාව පැත්තෙන් ගත්තොත් ලංකාව ඉතින් අතරම නේද කියනෝනේ සමාජවාදී ප්‍රජාතන්ත්‍ර ජනරජයක් කියලා නේද. ඉතින් අතරම මම ඉතින් මට පේන්න තියෙනවා ඉතින් මේක අතරම සමාජවාදී පැත්තකුත් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පැත්තකුත් ඉතින් පේන්න තියෙනවා. ඉතින් අතරම ලංකාවේ දේශපාලන පැත්ත ගත්තොත් ඉතින් දැන් විශේෂම මේ 2020 අපේ ප්‍රෙසිඩන්ට් අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නේද ලොකු වෙනසක් කරයි කියලා බලාපොරොත්තු වෙයි. මම දැක්ක එතුමාගේ වියත් මග කියන සංකල්පය. ඉතින් يعني උගතුන්නේ වියතුන් කියන්නේ. يعني මම හිතනවා ඉතින් දැන් ඉන්නේ කට්ටිය පාර්ලිමේන්තු එකේ ඉන්න ඇමතිවරු මම හිතනවා ඒගොල්ලෝ බුද්ධිමතුන් කියලා. ඉතින් බුද්ධිමතුන් රට පාලනය කරන රටක් විදිහට ඉතින් මට ලංකාව මේ දේශපාලන ක්‍රමය හඳුනන්න පුළුවන්. එතකොට දැන් ඔබ කිව්වා නේපාලයේ තියෙන්නේ රාජාණ්ඩු පාලන ක්‍රමයක් කියලා. එතකොට ඔබ ලංකාවට එනකොට අවුරුදු 12ක් වගේ කුඩා ළමෙක්. එතකොට ඒ කාලේ වෙනකොට රාජාණ්ඩු ක්‍රමයක් තිබුණා කියලා කිව්වා. එතකොට ලංකාවේ දැනට තියෙන්නේ ඔබ කියන විදිහට සහ ඇත්තටම දැනට ලංකාවේ තියෙන්නේ සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී කියන දෙකම සම්මිශ්‍රණය වෙච්ච පාලන ක්‍රමයක්. එතකොට නේපාලයේ දැනට තියෙන ඒ රාජාණ්ඩු ක්‍රමය සහ ලංකාවේ තියෙන මේ සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී කියන දෙකම සම්මිශ්‍රණය වෙච්ච මේ පාලන ක්‍රමයත් ඒ පාලන ක්‍රමයත් පිළිබඳව ඔබ දැනට දකින්නේ කොහොමද සහ වාට ඒක දැනෙන්නේ කොහොමද? ඇත්තටම රට ගත්තොත් නේද ඉතින් මේක වෙනම ෆීල්ඩ් එකකින් කතා කරන ඔන්න විශේෂපතයක් නේ. ඇත්තටම මම දැක්කේ චින්තක රාජාණ්ඩු ක්‍රමය තුළ. ඒ කියන්නේ මම ජීවිතේල ඉන්න කාල සීමාව තුළ මට පොඩි නමුත් ඉතින් මම ඉතින් අපේ දෙමව්පියෝ එහෙම නැත්නම් අපේ වැඩිහිටියෝ කතා වෙන පරිදි දන්න ඒ කියන්නේ ඒගොල්ලෝ කතා වෙච්ච කාලේදී මට මතකයි
ඒගොල්ලෝ පවා ඉතින් ඒගොල්ලොන්ගේ යටිහිතේ තිබුණ මේ රාජා ආණ්ඩු ක්‍රමය අහෝසි කරලා يعني සමූහ ආණ්ඩු පාලන ක්‍රමයක් يعني නේපාල් තුරත් ඇති වෙනවා නම් හොඳයි කියන එහෙම يعني ඒ වගේ මට ඉන්දියාවක් එහෙම يعني පොඩි කතාවක් එහෙම මම අහලා තිබුණා. ඉතින් ඇත්තටම ඒ තුල තිබුණේ රාජා ආණ්ඩු ක්‍රමය කිව්වම ඉතින් නිකන් ඒකාධිපති පාලනයක් වගේ නේ. ඇත්තටම දැන් ලංකාවේත් අපි පොලිටිකල් පැත්තෙන් ගත්තොත් සමහර කට්ටිය ඉතින් පක්ෂ විපක්ෂ සමහර කට්ටිය හිතාගෙන ඉන්නවා මේක ඒකාධිපති පාලනයක් තමන්ට හිතෙන දේ කරනවා නේ මෙහෙම කියලා. ඉතින් ඇත්තටම රාජා ආණ්ඩු ක්‍රමය තුළ මම දැක්කේ ඒකාධිපති පාලනයක්. ඉතින් නමුත් ලංකාව තුළ ඇත්තටම ඒක අපට පේන්නේ නැහැ. ලංකාවේ ඉතින් අපේ ප්‍රෙසිඩන්ට් ජනාධිපතිතුමා ඉන්නවා. නමුත් ඉතින් එතුමා ඉතින් ඒකාධිපතිව පාලනේ ඒකාධිපතිව කියන්නේ තමන්ට ඕන විදිහට රට එහෙම කරන්නේ නැහැ. හැමෝගෙම අදහස් අරගෙන හැමෝටම ගැළපෙන විදිහට තමයි වැඩ කරන්නේ. නමුත් මම ඇත්තටම දකින්නේ රාජා ආණ්ඩු ක්‍රමයට වඩා මේ සමූහ ආණ්ඩු කියන්නේ මේ පවතින කියන්නේ ලංකාවේ තියෙන වගේ එකක් හොඳයි කියලා තමයි මම දකින්නේ. ඉතින් ඕනිස් අපි පොඩ්ඩක් අපි යනවා අපේ කතාව පොඩ්ඩක් මාතෘකාව පොඩ්ඩක් විතර වෙනස් කරමු. මට මෙහෙම දෙයක් අහන්න හිතෙනවා. දැන් ඔයා විදේශිකයෙක් නේ. ඔයාගේ පෙනුම විදේශිකයෙක් විදියට කතා බහ කරනකන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඔයාට සිංහල බැහැ කියලා. ඉතින් මට කියන්න ඔයා විදේශිකයෙක් වීම නිසා විදේශික පෙනුමක් තිබීම නිසා මේ සමාජික ගනුදෙනු කරනකොට වැඩ කටයුතු කරනකොට ඔයාට මොනවා හරි විශේෂ මේ අකරතැබ්බ වලට යම් යම් ප්‍රශ්න වලට එහෙම මුහුණ දෙන්න වෙලා තියෙනවද? ඔව් ඇත්තටම චින්තක දැන් මම මෑරි කරලා දැන් අවුරුදු 7ක් වෙන්න වෙනවා. ඉතින් ඇත්තටම මේ කියන මම අපි කියමුකෝ මැරි කරන කලින් ගැන මම කියන්නම්කෝ. ඉතින් අතරම මට තිබුණා ලොකු ප්‍රශ්න. කියන මම ට්‍රිවිල් එකකට ගියත් කියන්නේ මාව කියන අපි කියමුකෝ මට ගාලේ ඉඳ ගාල කොටුවට යන්න මට මතකයි මගෙන් එකපාර ට්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් 500ක් චාර්ජ් කරා. මම සාමාන්‍යයෙන් ඇහුවා කියන්නේ සාමාන්‍යයෙන් 100ක් 150ක හයර් එකක් මගෙන් 500ක් කරගත්තා. මම ඇහුවා මෑයි කියලා. මම සිංහලින් ආදියා පොඩ්ඩක් කියන්නේ අපි භාෂාවෙන් කියන්නේ ඩිම් වෙනවා කියලා. එයා හිතේ මාව ෆොරෙනර් එක විදේශිකයෙක් කියලා තමයි එයා මාව දැක්කේ. එයා මට ඉංග්‍රීසි වලින් කතා කළා. මම හිතින් එච්චර වරි වෙන්නේ ගියේ නැහැ. ඉතින් මම හිතුවා මම කිව්වා මට ෆෝට් එකට යන්න ඕනේ කියලා. ඉතින් මම ත්‍රිවිල් එක නැගලා ගියා. බහිනා දෙනකොට මට කිව්වා 500 කියලා. මම කිව්වා ඇයි අයියේ 500ක් ගන්නේ මම වෙනදා එන්නේ රුපියල් 100කට නෙන්නේ. ඇයි වා මම කරන්නේ කියලා. ඊට පස්සේ එයා පොඩ්ඩක් ආවා මේ ලංකාව කෙනෙක්ද? මම හිතුවා පිටරට කෙනෙක් කියලා. ඉතින් මම ඇහුවා ඇයි ඒගොල්ලෝ සුද්දුන්ගේ එහෙම කරන්නේ කියලා. පිටරට ආයෙකින් ඇයි එහෙම කරන්නේ හොඳයිද කියලා. ඉතින් ඒගොල්ලෝ එතෙන්ද එයා මට කිව්වා කතා බහ දිග්ගස්ස නැතුව ඉතින් සල්ලි මම ඉතින් රුපියල් 100ක් දීලා ඉතින් මම වුණා. ඒ වගේම මට මතකයි 2017 මම ගියා ලයිසන් හදන්න. මට ලයිසන් එකක් මට බයික් එකක් පදින ඕන කමක් තිබුණා. ඉතින් බයික් එක පදින ලයිසන් එකක් ඕනනේ. ඉතින් ලයිසන් ගන්න ගියා මම නුගේගොඩ අර මොකද මෙඩිකල් ගන්න තැනක් තියෙනවා නුගේගොඩ හන්දියමයි. එතන යනකොට මේ මට කිව්වා මේ මගේ මෙඩිකල් දැන් අනික් කටින් රුපියල් 700ක් 800ක් විතර තමයි චාර්ජ් කරේ ෆෝම් එක ගන්න. මට කෙලින්ම 13 sorry මට මතක විදිහට 3000ක් විතර මගේ 3000ක් හරි 5000ක් හරි කොහොම ලොකු ගාණක්. මම ඇහුවා දැන් අනික් කටින් 700 මගෙන් ඇයි එච්චර කියලා. වා පිටරට කෙනෙක් නේ කිව්වා. මම කිව්වා ඉතින් එහෙම මම ඊට පස්සේ මගේ මම යට කිව්වා මම ලංකාවේ මැරිකල්ල ඉන්නේ. ඊට පස්සේ මම පෙන්නුවා යට මගේ විවාහ සාදිකේ පෙන්නුවා මගේ මම පෙන්නුවා මම. ඊට පස්සේ කිව්වා මේ ඔයා නම් මේ උඩ ඉන්නේ කියන්නේ නිල් දාරියක් හම්බෙන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මාව එක්කන් ගියා කොහෙද ඔෆිස් එකට. ඉතින් මම ඉතින් එයාට පැහැදිලි කරා මම නේපාල කෙනෙක් තමයි. නමුත් මම දැන් ලංකාවේ ඉන්නේ. මට ලයිසන් එකක් හදාගන්න ඕන. ඒ නිසා මට බැහැ ඔය කියන ගාන දෙන්න. මට අනික් කටිට වගේම 700ට ඇප්ලිකේෂන් එක දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් කල් කියවන පටන් ගත්තා. ඉතින් මම ඉතින් කිව්වා ඉතින් මම මේක අසාධාරණයි නේ එහෙම කරන එක. ඊට පස්සේ ඉතින් ආවම ගල කොමාර මෙඩිකල් එක ගත්තා. ඊට පස්සේ ලයිසන් හදන්න ගියා වේරහැර අපේ කට්ටියන්නේ. එතන ගියාට පස්සේ මේ කට්ටිය ඉතින් සල්ලි ඉල්ලුවා ඉතින් මගෙන්. මම ඉතින් කිව්වා ඉතින් එහෙම අසාධාරණ ලයිසන් හදන සාමාන්‍ය විදේශිකයෙකුට මම දැක්කා ඒගොල්ලෝ මට පෙන්නුවා සාමාන්‍යයෙන් යන්නේ 15,000 ඒ කාලේ හරියට 15,000 හරි 18,000 හරි ලයිසන් මට මතක නැහැ. දැන් කොහොමද ඒ ගාන මට මතකයි මං. නමුත් මගෙන් ඒගොල්ලෝ ඇහුවා 45,000 ඕනේ කියලා. මං කිව්වා ඇයි ඔයාලා මගේ 45,000 ගන්නෙ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වේ මේ ඔයා පිටරට කෙනෙක් නේ. ඉතින් මම එදායින් පස්සේ ලයිසන් ගන්න සීනේ අත්තල්ලම දැම්මා. يعني මම කල්පනා කරා 45,000 දීලා මේගොල්ලෝ ලයිසන් ගන්නට වඩා හොඳයි. ලයිසන් ඕකගෙන يعني පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ බස් එකම මගේ ගමනටම දා ගන්න ඕනේ කියන එක. ඉතින් ඔව් ඊට ඒ වගේ ගොඩාක් ප්‍රශ්න මම වලට මුහුණ දුන්නා. يعني අතරම يعني පෙනුමින් ඒගොල්ලෝ මනිනවනේ මිනිස්සු. ඉතින් දැනගත්ත ගමම්ම ඒක මට ඉතින් ඔප්පු කරන්න දේ එකම දේ තියෙන පාස්පෝර්ට් එක. ඉතින් පාස්පෝර්ට් දැක්ක ගම කටිරා මූ ලංකාව කෙනෙක් නෙමෙයි.
mungkin kalah gan pulang kira, ting minisu ting mata ting wedak kerana gya ama ting godak ema kene minisu salil lano, ting salil dunut mata wedi kalah dengan kini, no netta ting godak una ting. Me Ernesto kini me kata apa, me apa yang rata te enna sielu mau videsi kini mungkin bodoh kata, ting me pilih bandar apa, me kok honda te narak kata kia nak pilih bandar apa, tiernya agi ni ema, obat Aku cinta mama, mada kian baru na Ernest tu, mungkin nickname mereka, tapi Ernest lagi dek. Kalau ni kata, ni dia dah dek. Nampak tak tahu muka dah ni nih. Ni, apa kata kalau ni Ernest tu, Ernest tu ke hari nama kalau tu sempurna nama kata dek ni. Oh, Ernest tu ke nama kita ting apa prestasi ke? Mungkin tu nama cinta ke Anish, Anish Bajjo cari ya, mungkin sempurna nama. Ting khati ting mana ting mata mu orang indah ting khati Anish baca cerita kita nama samar khati ni kan nuhur ini golon deh ting golon apa emat ke itu buaya lu tu kekiwa nama ruh ting mana Anish deh samar khati kita nama Banish deh kan ikik deval kiwa deh samar golon apa ya lu ikut mana kiwa mereka menas kerumu apa kata nickname mereka kita tapi dah agamu Ernest tu kila aku anak okay apa ini Ernest tu kila mana kata agamu aku kila ting mage nama Anish atau mungkin Anish baca cerita, tapi mage real name mereka.